ටීනා මොකෝ මේ පාර දිහා බලන් ඉන්නේ කට්ට එනගන්න නෑනේ මේ කට්ටගේ අම්මයි අපේ අම්මයි දෙන්නම එනකම් මේ දෙන්න ෂොපින් කරන්න ගියාම වරු ගානක් ගන්නවා ආ ඒ කියන්නේ මිස්ටර් සුරාගේ නෝනා දැන් ෂොපින් කරන්නේ අපේ කට්ටගේ අම්මත් එක්කද පැල්ලි කොහොමද පන්ති දෙක එකතු වෙලා තියෙන විදිය ඔය පන්ති දෙක එකතු වෙන එක තියෙන කට්ටය මියාව කරේල්ල ගත්තට පස්සේනේ ඕකට ඒ දවස්වල අපේ කට්ට සහෝදරයා කිව්වේ අන්තර්පාන්තික සහයෝගිතාවය කියලා හැබැයි මුලින්ම ඒ සහයෝගිතාවට විරුද්ධව මිනිහා මොහාර විදියට කෑ ගැහුවා පීඩිත පන්ති අයිතිවාසිකම් දිනා ගන්න ඕනි සාකච්ඡාවේ නෙමෙයි සමගියෙන් නෙමෙයි විප්ලවයෙන් කියලා ඔය කරේ ඉතින් විප්ලවය විප්ලවය කට්ටකෙත් බුරු බන විතරයි කොහොමද නැල්ලි අපිත් කට්ටගේ බන වලට සාදු කී කියා කවුන්සිල් එක ඇතුළේ හිටියා නම් එහෙනම් ඉතින් තාමත් අපි කිඹු වගේ ඇතුළේ ඉන්නවා මේ අමතක වෙන්න කලින් කියන්නේ දුමින්දාය මට ඔයාලව හම්බුණත් පොඩි මැසේජ් එකක් දෙන්න කියලා කිව්වා ඒ කියන්නේ කට්ට සහෝදරයා සිංගප්පූරුවේ ඉඳන් අපි මතක් වෙනවා නෑ එයා ලංකාවට ආවම අලුත් බිස්නස් එකක් පටන් ගන්න යන්නේ මේ ඒක ගැන පොඩක් විස්තර කතා කරගන්න ඔයාලට කතා කරන්න කිව්වා මේ එයා ස්කයිප් ඉන්නවා ඔන්ලයින් තුනේ ඉඳන් අත වෙනකම් මේ දැන් අපි මොකටද යාට කතා කරන්නේ එයාට ඕන නම් අපිට කතා කරන්න කියන්න අපිත් ඔන්ලයින් ඉන්නවා මේ එකේ ඉඳන් තුන වෙනකම් මේ කතා කරන්න බැරි නම් නිකන් ඉඳ ටීනා මොකද දන්නේ මේ අපේ කට්ට සහෝදරයා කරන බිස්නස් එකනේ මේ එයාට මොකද්ද අලුත් අයිඩියා එකක් තියෙනවා මම නම් මුකුත් විස්තර ඇව්වේ නැහැ බිස්නස් වලට වඩා ඉතින් අපිට කතා කරන්න දේවල් තියෙනවනේ ඔයා කතා කළ විස්තර දැනගන්න මේ මං යන්නම් මං අද ගියේ නැත්නම් අම්මලා අද එළියට දෙකක් නැහැ යන්නම් හොඳේ බයි බයි ලල්ලි මොකද කියන්නේ කට්ට ඔන්ලයින් ඉන්න වෙලාව බල පොඩි chat පාරක් දාමුද අනේ පිසුද අපි නොකරද යාගේ පස්සෙන් යන්නේ අනේ අපි අපේ පාඩු ඉමුවනේ නෑ ලල්ලි මම මේ කිව්වේ හැම දෙයකට නෙමෙයි අපි හැමදාම නිකන් පාඩු වේලි වේලි ඉන්නවට වැඩිය නරකද යත් එක ලෑස්ති වෙලා මොකක් හරි අතට එන විදියක් හදාගත්තොත් මේ එයා ඔය අපිට කතා කරන්නේ සල්ලි බෙදලා දෙන්න නෙවෙයිනේ එයාගේ ලොකුකම පෙන්නන්නේ අපිට මූණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා මට උදා වෙලා තියෙන මොන වගේ තත්ත්වයක්ද කියලා උදාර හොඳටම දන්නවනේ. ඊයේ රෑ ඉඳලා නම් එහෙම මෙහෙම අහුලගත්ත නිවුස් කෑලි ටිකක් එකට අමුණලා පොඩි ඇනලයිස් පාරක් දාගත්තා. ඒක දැනගෙනද මාව නෝන්ඩි කරන්න හදන්නේ? ඔබ දන්නේ මාව බයිට් කරන්න. සුදු සන්තයි. මම මොකටද අයියව බයිට් කරන්නේ? ඈ? අයියා කාපු පරිප්පුවම වෙන විදිහකට මමත් කාලා තියෙනවනේ බලන් ගියාම මං අපි ඔක්කොම එක බෝට්ටුවේ මත්තු අයියාගේ වචනෙන් ගත්තොත් අපි නියම සහෘදයෝ ඔය සමාන හදවත් තියෙන උන්ටනේ මේ සහෘදයෝ කියලා කියනවා කියන්නේ බලන් ගියාම අපි මාර සමාන හදවත් තියෙන උන් තමයිනේ දැන් බලන්න මම මගේ ජීවිතේ ගොඩනගා ගන්න ගේමක් ගැහුවා නා ගත්තා වසන්ත අයියා ඔයාගේ ජීවිතේ ගොඩනගා ගන්න ගේමක් ගැහුවා නා ගත්තා දැන් වගේම තව එකෙක් ඉන්නවා අර ගේ ඇතුලේ වෙලාවට උට දැන් පිස්සු අපි තුන්දෙනාත් මාර මාසිනාල තුන්දෙනෙක් තමයි හැබැයි ඉතින් එකතනකට කුණු සෙට් වෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවානේ අමතක කරන්න එපා අර ගුණේ අයියත් අපේ වංශෙම තමයි හොඳේ මේ ගෙදර මිනිස්සු මාර කරුමයක් කරලා තියෙන්නේ බං අපි හතර දෙනා වගේ මසිරාල හතර දෙනෙක් හම්බෙන්න කරුමයක් කියන්නේ මම මෙහෙට ආපු මුල දවස්වල හිතුවේ
දෙවිනියා කගේ මහත්තයා තමයි වාසනාවන්ත මිනිහා කියලා. ඔයත් අපේ වංශී කියලා දැනගත්තට පස්සේ මාර කික් එකක් න්යා. මං හිතන්නේ මචං ගියාත්මි ලොක්කි දෙවෙනි පොඩි චූටි සතෙක්ව අල්ලලා හිර කරගෙන ඉන්න ඇති. නේ? ඒකනේ මේ ආත්මෙදී ඒගොල්ලන්ගේම හස්බන්ලා වෙලා ඒ සත්තු අතරතුර ඇවිල්ලා අයියෝ මට ගියාල්ලා ඉරද හඳද ලොකු ඉරද හඳද ලොකු මේ ප්‍රියන්තයි යමේ මේ මාර දාර්ශනික ප්‍රශ්නයන්නේ අපෙන් මේ එකපාරටම ඇහුවේ නේද ඒකනේ මන්නම් අහලා තියෙන විදියට ඉර තමයි ලොකු. අහලා තියෙන විදිය නෙවෙයි ඉර තමයි ලොකු. කොහොමද හරියට කියන්නේ ඉර ලොකුයි කියලා. අන්න. ඒ එහෙම තමයි ඉස්කෝලේ උගන්වලා තියෙන්නේ. ඔය පොත්පත්වල තියෙන්නේ පෘථුවියට වැඩිය මේ ඉර ලොකුයි කියලා. ඔය පොත්පත්වල තියෙන ඔක්කොම බොරු. ඔය පොත්පත් ඉරලා දාන්න ඕනේ. ඉර ලොකුයි කියන එක වැරදි. බොරුවක් ඒක. ඒතකොට ප්‍රියන්ත කියන්නේ ඉරට වඩා හඳ ලොකුයි කියලාද? නෑ මං එහෙම කියන්නේත් නේ. ඈ? එහෙම කියන්නේ. එහෙනම් මොකද්ද ප්‍රියන්ත අයියා කියන්නේ? මං කොහොමකක් කියන්නේ? එහෙම හරියන්නේ නෑනේ. ওই දෙකෙන් මොකක් හරි ලොකු වෙන්න බෑ. ওই දෙකෙන් මොකක් හරි ලොකුයි කියනවනම් ඒක වැරදි. ඒක පිළිගන්න බෑ. ප්‍රියන්ත කොහොමද ඔච්චර දරුණු නිගමනයකට ආවේ? ඈ? ඇයි බං ඔබලට තේරෙන්නේ නැද්ද? ඉරද හඳද ලොකු කියලා බලන්න දෙකම එකපාර අහලා තියෙන්නේ නෑනේ. දවල්ට හඳ තියෙනවා තමයි සමහර වෙලාවට ඒ උනාට ඒක පළුවයි තියෙන්නේ. පූර්ණ චන්ද්‍රය නැහැනේ. ඔබල මේ ලෝක දෙයක් දන්නේ නැහැ. නැටි හරක් නේ බං ඔබලා. බලන්න ගියා. මේ වන්දයි. කොහොමද ටෝක? බලාගෙන ගියාම මේ ගෙදර ඉන්න එකම දාර්ශනිකයා ප්‍රියන්ත අයියා. ටීනා මං හිතුවේ අපිට ඉන්නේ එකම ළමයා නිසා ඔයාගේ වෙඩින් එක ලස්සනට රිච් විදිහට කරා. අනේ මං ඒකට පොඩ්ඩක්වත් කැමති නෑ. අම්මා ලොකු වෙඩින් ගන්න එක කිසිම තේරුමක් නෑ. අපි මේක පොඩියට අරේන්ජ් කරමු. ටීනා වෙඩින් එක ගැන ඩිසයිඩ් කරන්න ඔයාට කිසිම අයිතියක් නෑ. ඒක ඔක්කොම කරන්නේ අපි. අම්මා මේක මගේ වෙඩින් එක. මට අයිතියක් තියනවා මේක ඩිසයිඩ් කරන්න. ඇයි මට බැරි? ටීනා, ඇයි ඔයගොල්ලෝ මේ තරම් අසාධාරණ වෙන්නේ කියන්නේ? ආ? ඔයයි තාත්තිය එකතු වෙලා ඔයගොල්ලන්ට ඕන විදිහට මනමාලික් තෝරගත්තා. ඒ මදිවට මං ඒ වෙලාවේ කිව්ව කිසිම දෙයක් තුට්ටුවකටත් ඔයගොල්ලෝ මායින් කළෙත් නැහැ. දැන් ඒපර වෙඩින් එක ගැන ඔයගොල්ලන්ට ඕන විදිහට ඩිසයිඩ් කරන්න හදනවා. ඇත්තට මේක දිහාට අම්ම කෙනෙකු උන් නැද්ද? ආ? අනේ සෝරි අම්මි. මම නිකන් කමෙන්ට් එකක් දුන්නා විතරයි. අම්මි කැමති විදිහට වෙඩින් එක ප්ලෑන් කරන්න. මං අම්මි ඩිසයිඩ් කරන ඕනේ විදිහකට කැමති. නෑ. නෑ ටීනා මට බෑ. ඔයයි තාත්තිය එකතු වෙලා කැමති විදිහකට ඔයගලන්ගේ වෙඩින් එක ප්ලෑන් කරගන්න. මාව ටිකක්වත් ඔකට ගාව ගන්න එපා. තේරුණානේ? මටත් පුළුවන් කමක් තිබුණොත් මං කොහොම හරි ඇවිල්ලා යන්න උත්සාහ කරන්න. අනේ අම්මි එහෙම කියන්න එපා. මං සෝරි කියලා කිව්වනේ. ටීනා ඔයයි ඔයාගේ තාත්තිය දන්නේ පුළුවන් තරම් මගේ හිතරේ ඉඳලා අන්තිමට සෝරි කියන්න විතරයි. ප්ලීස්. එහෙනම් ඔයගොල්ලෝ ওই වෙඩින් එකට මාව කොහෙන්ම ගාව ගන්න එපා. ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න. හරි හරි. වෙඩින් එකේ සම්පූර්ණ ප්ලෑන් එක මං අම්මගේ අතට දෙනවා. කාටවත් මේකට මැදිහත් වෙන්න බෑ. ටීනා හැබැයි මං වෙඩින් එක ප්ලෑන් කරොත් ඔයාටයි ඔයාගේ තාත්තිටයි ඕන විදිහට මේ ප්ලෑන් එකට ඇඟිලි ගහන්න එන්න හදන්න බෑ. තේරුණාද? මම හොඳ වෙඩින් ප්ලෑන් කෙනෙක් කතා කරගෙන මගේ අයිඩියාස් ටික දීලා මම එයාත් එක්කලා මොනවද කරන්න ඕනේ කියලා ඩිසයිඩ් කරනවා. හැබැයි තින් අම වෙඩින් එක ප්ලෑන් කරනවා කියන්නේ තාත්තිගේ අතින් ලක්ෂ 100ක් 200ක් වියදම් වෙනවා කියන එක තමයි. ටීනා, ඔයාගේ තාත්ති මුළු ජීවිත කාලෙම හම්බ කරේ තමන්ගේ දරුවට කියලානේ. ඉතින් වියදම් කරපු දේ. දැන් දුමින්ද මොකද්ද කියන්නේ වෙඩින් එක කියන්නේ? එයාගේ නම් ඉතින් ඉස්සර ප්ලෑන් එක තිබ්බේ රෙජිස්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මැරේජ් එක රෙජිස්ටර් කරලා නෑදෑයින්ට ලන්ච් එකක් දෙනවා කියලා. හැබැයි ඉතින් දැන් නම් ඒක කොහොමද දන්නේ?
Definitely දැන් නම් ඒ අයිඩියා එක යගේ හිතේ කොනකවත් නැතුව ඇති. I'm sure. ඔයා කෝකටත් එයාට කෝල් එකක් දීලා බලන්නකෝ. ඒ මොනවා වුණත් ටීනා මම්මගේ වෙඩින් ප්ලෑන් අත් එක කතා කරලා එයා එන ප්ලෑන් එකත් අරගෙන ඔයාගෙන් එන අයිඩියා එකත් අරගෙන හොඳම දේ තමයි මම ඩිසයිඩ් කරන්නේ. ඕකේ? Ha ha ha.